සම්මා සම්බුදු සරණයි ශ්‍රී ලංකාවේ දිනපතා විකාශනය වන ප්‍රථම බුදු පුවත් විකාශය සුසන්දේශ තුලින් ඔබ හමුවන මම චතුර කනිෂ්ක ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත දෙදස් විසිදක නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනපති සහ අගමැති පූජනීය ස්ථාන වෙත පූජ්‍යපාද මලේගොඩ නන්ද නාහිමියන්ගේ ජන්මදිනය වෙනුවෙන් පැවති සංඝගත දක්ෂිණාව වෙයන්ගොඩ ගුණසිරි සංගබෝ විහාරස්ථානයේ අභිනවයේ නිදිවන ධාතු මන්දිරයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කොළඹ ආට ශ්‍රී ජයවර්ධනාරාමයේ පැවැත්වෙන විශේෂ පින්කම් මාලාව මලේගොඩ ශ්‍රී පුෂ්පාරාමාධිපති බෙන්තර වළල්ලාවිට කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මලේගොඩ නන්ද නාහිමිපාණන් වහන්සේගේ 77 වන ජන්මදිනය නිමිත්තෙන් සංඝගත දක්ෂිණාවක් ඉක්ොද්දා පැවැත්වුණා. පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී දානමය පින්කම පැවැත්ුණේ අමරපුර සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහා මහෝපාද්‍යය පූජ්‍යපාද මහගම මේදාලෝක නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්. පූජ්‍යපාද මලේගොඩ නන්ද නාහිමියන්ගේ 77 වන ජන්මදිනය වෙනුවෙන් එම විහාරස්ථානයේදී විශේෂ පින්කම් මාලාවක් පැවැත්වුණු අතර ඊට සමගාමීව දානමය පින්කම පැවැත්වුණා. මෙම අවස්ථාව සමගින් කළුතර රත්නපුර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද හල්වතුරේ අසජී නාහිමියන් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍යපාද නෙළුවේ සුමනවංශ නාහිමියන් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය ඇතුළු පිරිසක් එක් වුණා. එමෙන්ම මලේගොඩ නන්ද නාහිමියන්ගේ ජන්මදිනයට සමගාමීව ලෙදන්දීමේ වැඩසටහනක්ද මෙදිනම පැවැත්වුණා. ඓතිහාසික දීඝවාපිය සෑරතුන් යලි ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් දීඝවාපිය යලි දකිමු ව්‍යාපෘතිය ආරම්භ කළේ ආරක්ෂක මාත්‍යංශය සහ බෞද්ධ මාධ්‍ය ජාලය ඒකාබද්ධවයි. ඒ අනුව දීඝවාපිය සෑරතුන්ගේ ප්‍රතිනිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය ගඩොල් ප්‍රවාහනය සඳහා ලොරි රථ අවශ්‍යව තිබෙනවා. ඒ සඳහා ඔබේ ලොරි රථය ලබා දී දායකත්වයේ දැක්වීමට හෝ මූල්‍යමය අනුග්‍රහය දැක්වීමට අපි පරිත්‍යාගශීලී ඔබට ආරාධනා කරන්නේ මා හැඟි පුණ්‍ය කර්මයේ දායකත්වයේ දැක්වීමට ඉඩ හසර විවර කර දෙමින්. දීඝවාපිය අතිඋතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ භූමිය බුදුරජාණන් වහන්සේගේ දෙවනිවර ලංකා ගමනේදී ශ්‍රී පාද කඳ මුදුනේ සිට දීඝවාපිය බලා වැඩම කළ බව සඳහන්. පසු කාලීනව සද්ධාතිස්ස මහනිදුන් විසින් ඒ පූජනීය භූමියේ දීඝවාපිය මහසාරදුන් වහන්සේ ඉදිකරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලියනාතුන් වහන්සේ තැන්පත් කරමින් අනතුරුව කාලයාගේ ඇවෑමෙන් විවිධ හේතුන් මත අභාවයට පත් දීඝවාපිය සෑරදුන් යළි ප්‍රතිනිර්මාණය කිරීම ආරක්ෂක අමාත්‍යංශ බෞද්ධ මාධ්‍ය ජාලයත් ආරම්භ කළේ මෙරට ථූපවංශ කතාව තුළ දීඝවාපියේ අනාගතයට වර්තමානයේ පරිත්‍යාගශීලී දෙස් විදෙස් සැදැහැවතුන්ගේ දායකත්වයෙන් ලබා දී මා හැඟි පුණ්‍ය කර්මයකට එක්වන්නට ඉඩ ලබා දෙමින් मूल्य परित्यागन सिदु किरीमट केमति परित्यागशीली सदहवतुन वेनम බිඳුවයි 777යි 79යි බිඳුවයි 6යි බිඳුවයි 9 යන දුරකථන අංකය ඔස්සේ බෞද්ධ මාධ්‍යාලයේ පරිපාලන සහ මූල්‍ය අධ්‍යක්ෂ මහේෂ්ද අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකි
එම දුරකථන අංකය නැවතත් 0777 79 06 09 දනාවට මේ කාලයයි පෙර රජ දවස දීගවාපිය ගොඩනගන්නට උරදුන් ආදි සිංහලුන් ලෙස යලි ගොඩනැගෙන දීගවාපි සැරදුන් වෙනුවෙන් වර්තමානයේදී අපි යලි උරදෙමු දනාවට මේ කාලයයි උදා වූ 2022 වර්ෂයට ආශිර්වාද කරමින් දිවයිනේ විවිධ විහාරස්ථානවල ආගමික වැඩසටහන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඉක්ුත් දිනවල පැවැත්වුණා. ඓතිහාසික කිරිබෙහෙර චෛත්‍ය රාජන් වහන්සේ උදෙසා සිදු කරන කප්රු ගිලන්පස්ස ඖෂධ යන පෝජාවන් වලට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් චෛත්‍ය වන්දනාමාන කළා. මෙහිදී කිරිබෙහෙර රජ මහා විහාරාධිපති පූජ්‍යපාද කොබවක දමින්ද නාහිමියන් විසින් රැස්ව සිටි පිරිස පංචශීලයේ පිහිටවමින් ආගමික වතාවත් සිදු කළා. 2021 වර්ෂයේ අවසානයේ සඳහන් කරමින් කිරිබෙහෙර චෛත්‍ය රාජන් වහන්සේ ඉදිරිපිට භූමි පරිශ්‍රයේ සුදුසඳුන් පැලයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා විසින් සිදු කළා. ऐतिहासिक खतरगम महादेवालय अष्टफल बोधिन वहंस अभ्यस पवते सत्पुरी सज्जायन श्रोमणीय किरी मणद जनाधिपति वर सह अग्रमाति वरिया सत्पुरी सज्जायन महासंगरत् हरस्य नमक वेडम कला මීට සමගාමීව සමනේර වික්ෂුන් වහන්සේ උදෙසා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අභිනවාරාමාධිපති පූජ්‍යපාද කපුගම සරණතිස්ස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. එමෙන්ම කතරගම පොදුබිමෙහි වාර්ෂිකව සංවිධානය කරන පිරිත් පින්කම සඳහා සදාහතුක කරඬුව වැඩම කරවීමද ජනාධිපතිවරයාගේ සුරතින් සිදු වුණා. ආගමික වතාවත් සඳහා රාජ්‍ය අමාත්‍යරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. මෙතර ඓතිහාසික සිතුල්පව රජමහා විහාරස්ථානයේ ඊ පස්වරුවේ පැවති විශේෂ ආශිර්වාද පූජාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. සිතුල්පව රජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධාතු මන්දිරයේ වැඳ පුදා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව විහාරාධිපති පූජ්‍යපාද මැටරඹ හිමරත්න නාහිමියන් අතුළු මහා සංඝරත්නයේ බැහැදක කෙටි පිළිසඳරකද නිරත වුණා. ऐतिहासिक सिदुलपव राजमहा विहारस्थाने पूजा भूमियाक बवट पेवरीमे सन्नस्पत्रे बुद्धशासन अमात्यांश्री लेखम महाचार्य कपिल गुणवर्धन महता प्रकाशित पत्किरीमेन पसुव जनाधिपति वरया विसिन पूज्यपाद मेटरंब हेमरत्न नाहिमियन वेत पिलियन्वीमद मिहिदी सिदुबुना එමෙන්ම ඓතිහාසික සිදුල්පව රජමහා විහාරස්ථානයට පැමිණෙන මාර්ගයේ ඉදිරි කිරීමට යෝජිත වාහකඩ සඳහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීමද මෙහිදී සිදු කෙරුණා. එමෙන්ම හේවිසි සහ සංඝඩ මැදේ සිදු කරන ජයසංඝ පූජාවට සහ බෝධි පූජාවටද ජනාධිපතිවරයා සහභාගී වුණා. නවවසරේ රටට සහ ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සංවිධානය කරන ලද සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් කළුතර ඓතිහාසික බෝධින් වහන්සේ අභියසදී මේ රාත්‍රියේ පැවැතුණා. ඒ මලේගොඩ ශ්‍රී පුෂ්පාරාමාධිපති බෙන්තරවලල්ලාවිට කොරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මලේගොඩ නන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කළුතර බෝධිපාරකාර මණ්ඩලයේ සභාපති අජිත් සොයිසා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
කිරිවත්තුඩුව බෙරුකැටිය ශ්‍රී ඥානানন্দාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල විජයශ්‍රී මහබෝධි මණ්ඩපය සසුනට පූජා කිරීම ඉක්උද්දා සිදු කෙරුණා. කිරිවත්තුඩුව බෙරුකැටිය ශ්‍රී ඥානানন্দාරාම විහාරාධිපති පූජ්‍යපාද වැවල සෝමදම්ම නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් විජයශ්‍රී මහබෝධි මණ්ඩපය සසුනට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය පැවැතුණා. අභිනව රන්වැට සහිත බෝධි මණ්ඩපය සහ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ දිරාවරණය කිරීමෙන් අනතුරුව මෙහිදී බෝධි පූජා පින්කමක්ද පැවැතුණා. අභිනව බෝධි මණ්ඩපය ඉදිකිරීම සඳහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 60කට ආසන්නයි. මේ සඳහා දායකත්වය ලබා දී ඇත්තේ උපුල් සමරකෝන් සහ චන්දන සමරකෝන් යන මහත්වරුන් විසින්. වේයන්ගොඩ බාදුරාගොඩ ගුණසිරි සංගමෝ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත ධාතු මන්දිරය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ඊයේ සිදු කළා. නව ධාතු මන්දිර ගොඩනැගිල්ල දෙමහල් ගොඩනැගිල්ලක් වන අතර මෙය සම්පූර්ණයෙන්ම කුඹුක් සඳුන් හා තේක්ක දැවවලින් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති අතර ධාතු මන්දිරය සඳහා වැයවන මුදල රුපියල් ලක්ෂ 62ක් වේයන්ගොඩ සිරිසඟබෝ විහාරාධිකාරී පූජපාද වේයන්ගොඩ රේවත ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ධාතු මන්දිර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල් ගල් තැබුවා. මෙම අවස්ථාව සමගින් කුරීකොටුව ශ්‍රී බෝධි විහාරාධිපති පූජපාද කෙහෙල්බද්දර ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය ඇතුළු පිරිසක් එක් වුණා. කොළඹ අට ශ්‍රී ජයවර්ධනාරාම විහාරවාසී පූජ්‍යපාද රංකීරියා ගොල්ලේ අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ 50 වන ජන්මදිනය හා උතුම් පැවිදි දිවියේ 34 වන වර්ෂ පූර්ණිය නිමිත්තෙන් විශේෂ පින්කම් මාලාවක් හෙට සහ අනිද්දා යන දෙදින එම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. සුවිශේෂී සරුව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතිනවා. මෙම පිරිත් පින්කමේ සුවිශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි ඒ පිරිත් දේශනාව සඳහා ලංකාවේ චිරප්‍රසිද්ධ විචිත්‍ර භානක ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මහා සංඝරත්නය තමයි මේ පිරිත් දේශනාව සඳහා වැඩම කරන්නේ. පැවැත්වෙන දිනේ 2022 ජනවාරි මාස 3 වෙනි දින ලක්වාසී බෞද්ධ පින්වන්ත හැමත් ලෝකවාසී බෞද්ධ හැම දෙනාමත් ඒ උතුම් මහා පින්කමට සම්බන්ධ වීමෙන් විශේෂයෙන්ම 2022 වර්ෂය නිදුක්ව නිරෝගීව සුවපත්ව සෞභාග්‍යමත් සුබ නවසරක් බවට පත් කර ගැනීම සඳහා මේ උතුම් මාහැඟි මහා පරිත්‍රාණ ධර්ම දේශනාවට පින්වන්ත ඔබ සෑම දෙනාම සම්බන්ධ වෙන හැටියට කරුණාවෙන් මේ වෙලාවේදී ලක්වාසී ලෝකවාසී අපේ බෞද්ධ පින්වතුන්ලාට මතක් කර සිටිනවා. ලෝපුරා සජීවීව අප මේ පිරිත් දේශනාව විකාශනය කරනු ලබනවා. ඒ විදේශයේ සිටින බෞද්ධ පින්වතුන්ලාට ලංකාවේ සිටින බෞද්ධ පින්වතුන්ලාටත් මාධ්‍ය මගින් මෙම පිරිත් දේශනාවට සම්බන්ධ වීමට හැකියාව තිබෙන බව කරුණාවෙන් සිහිපත් කරමින් මේ උතුම් මහා පින්කමට හැම දිනාම සම්බන්ධ වෙන හැටියට කාරුණිකව සිහිපත් කරනවා. ඒ පුවතත් සමගින් අදර නියමිත සුසන්දේශ පුවත් විකාශය මෙතකින් නිමවට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.